ඔබදන්නා මේ දවස්වල 1987 90 කාලේ ගැන එක එක කතන්දර කියන. දැන් ඒක නะ කියලා එකම බොරුව 100 වතාවක් කියලා අති බහුතරයක් තරුණ පරම්පරාව හිතන් ඉන්නවා 60,000 තරුණ තරුණියන් ඝාතනය වුණේ එක්සත් ජාතික පක්ෂයෙන් නෙමෙයි ඒ අරගලයට නායකත්වය දුන්නු ජනතා විමුක්ති පෙරමුණ බොරු කියලා කිය 60,000ක් නැරුව රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මිනිමරු එක්සත් ජාතික පක්ෂ ඒක තමයි මේ භූමිය සාක්ෂිදර කේ පණ බේරගත්ත සහෝදර සොරයන් අතිවිශාල ප්‍රමාණයක් මෙතන ඉන්නවා මෙතනත් ඉන්නවා ගලපත්තේ ඇලවල් හැබැයි ඒ එකම බොරුව කියලා අද රටේ සමහරු ඉදන් ඉන්නේ ඒක අනිත් පැත්ත ඒ නිසා අපිට පේනවා මේ පොත් කියවද්දි මොකද ඒ හැමදාම ඉතිහාසය ලියලා තියෙන්නේ පාලකයට වාසිදායක වෙන විදිහ ජනතාව විසින් එකතු කරපු දේ ඉතිහාසය මිනිසාගේ සංවර්ධනය මිනිසාගේ දැනුමට එකතු කරපු දේ Saudara saudara di wilayah ini, bahwa madu itu hasil hamil tapi dilihat ini, Alexander lah, Caesar lah, Ashoka lah, Mughal lah, Dutukamu lah, Chakravarti lah, Elizabeth lah, Tsar lah, Bandar Nayakala, Sena Nayakala, Raja Paksha. Ekatule, Bandar lah, Sirisena lah, Padmavati lah, Leelavati lah, Ramalingam lah, Prabhu Deva kena lihat wilayah ini. එහෙනම් මම ඒක ඇකුවේ අපිට 71 අරගලේ වැදගත් වෙන්නේ ඇයි? අපි මොකද්ද මේ කරන්න හදා? අපි හොයාගන්න ඕන කම තියෙනවා අපේ මුතුන් මිත්තෝ. අපේ මුතුන් මිත්තෝ මේ මහා ලොකු වංශවතුන් වෙනුවට වංශවතුන්ගේ නායකත්වය එපා කියලා ඔවුන් විසින්ම නැගිට්ටද නැද්ද කියන එක අපිට විශාල වැදගත් දේශපාලන ශක්තියක් සපේ. ඒකයි මම විශේෂ උත්සාහයක් ගත්තේ අද මේ අවස්ථාවට එලා කියන්න නෑ. අපේ රටේ මුතුන් මිත්තා පුංචි මිනිස්සු පුංචි ගැහණු නැගිටලා මේ රටේ දුෂ්ට ලන්දේසි ආණ්ඩුකාරු පන්නලා තිබෙන. එහෙනම් ඒ ජනතාවගෙන් පැවතෙන වර්තමාන පරම්පරාව විදියට අපිට මේ දුෂ්ට පාලනය අනිත් පැත්ත හරවන්න පුළුවන් කියන එක මම හිතන්නේ අපි විශ්වාස කරන්න ඕන. ඒකට ජීවමාන සාක්ෂිය මේ බද්දේ ගනි මේ ප්‍රදේශයේ තිබෙන. එනිසා ජනතාවගේ ඉතිහාසය තමයි ආදරණීය සහෝදරයා සෞන්දිය වැදගත් වෙන්නේ ඒක තමයි මම හිතන්නේ අපිට තේරුම් ගන්න තිබෙන ප්‍රධානම කාරණේ බවට පත් වෙනවා නව නිදහස් අරගලයක් වෙනුවෙන් මුළු ශ්‍රී ලංකා මාතාවම සූදානම් කරන වෙලාව සහෝදර සහෝදරයන් වුණත් මේ ඊටාම වෙහෙස කර නැත්තම් ඊටාම ටිකක් අමාරුත්වයක සමහරට ඉන්න එතන තිබෙන රස්නේ තත්ත්වය නිසා නමුත් ඒ ඔක්කොම මැද්දේ අද මේ එකතු වෙලා තිබෙන්නේ මොකටද මෙන්න මේ නව නිදහස් අරගල අපේ රට වෙනස් කරන්නේ කොහොමද මේ මූණ දිලා තියෙන අර්බුද වලින් අපි කොහොමද ඉස්සරහට යන්නේ ඒකට 71 පරම්පරාවෙන් අප්‍රේල් අරගලෙන් අපිට ගත හැකි දේ මොකක්ද කියලා මම හිතන්නේ ගන්න දෙන ප්‍රධාන සාරය තමයි 71 අරගලය නිර්ප්‍රභු කුංචි මිනිසුන්ගේ අරගලයක් තමන්ගේ සාමිය තමන් කියලා විශ්වාස කරලා සටන් කරපු සටන ඒ වගේම තමන්ගේ ඉරණම තමන්ගේ අතට නම් විසඳන්න ඕන කියලා කරපු සාමූහික අරගලය. තනි තනියම නෙමෙයි සාමූහික අරගලය. ඒ නිසා අද අපි ආවොත් එම වර්තමානයේ අද සහෝදර සෞරියන් මේ අප්‍රේ සමරුව සමරමින් බලාපොරොත්තු වෙන මොකක් නලින් සහෝදරයා කිව්වා ඊළඟ අප්‍රේල සමරුව අපි අපේ ආණ්ඩුවක් යටතේ කරන්න තියෙනවා කරන්න යන්නේ. ඔව් අපිට ගැන සකක් නෑ. ඊළඟ අප්‍රේ සමරුව පොදු ජන පාලනයක් හදලා කරන්න පුළුවන් කියන එක පිළිබඳව හැම සාධකයක්ම හැම සාක්ෂියක්ම මේ මුළු ලංකා පුරාම තිබෙනවා. මොකද දසලක්ෂ ගණන් මිනිස්සු දේශපාලනට සම්බන්ධ වෙමින් තිබෙනවා. ඔවුන් දේශපාලනට දායක වෙන ඔවුන් භක්තිවන්තයන් ලෙස නෙමෙයි ඔවුන් ක්‍රියාදරයන් ලෙස සම්බන්ධ වෙමින් තිබෙනවා. ඒ නිසා අපිට විශ්වාසයක් තිබෙනවා ඔව් සමරුව කරන්න පුළුවන්කම තිබෙනවා තමයි අලුත් පොදු ජන පාලනයක් ඇතුළු